ගාසා තීරයේ දෙවැනි විශාලතම නගරය වන ඛාන් යුනිස් කේන්ද්‍ර කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කරනු ලැබූ තත්ත්වයක් තුල ආරම්භ වූ ඊශ්‍රායෙල් හමාස් යුද්ධයේ 15 වන සතිය තුල समस्त संग्राम व्यापारे दिनक तुल ईश्वायल हमुदावंट सिदुवो विशालतम जीवितहानि संख्याव अत्मिदगान्नट सिदुवुना एमेन्म दकुणु अफ्रिकावेन जात्यांतर अधिकरणये गुणुकुल नडुवेही फलमु अतरमेदि नियोगयट मुहुण देन्नटद ईश्वायलयट दा सेवन सतियेदी सिदुवु नमुत हमा संविधानय पमनक नोव पलस्तीनयद लोक सितियमेन अतुगा दमन्नट ईश्वायलय सरसेन बव गम्यवन आकारये प्रबल इंगियक बेंजमिन नेतन्याहु वेतिन पलवुना युद्ध हेतु नहिमिवो सिविल वैसियांगे जीवित गणन विसि पंदहसे सीमावद इक्मवागिय मेम संग्रामये पिहिसुनु बव एन्न एन्नम वैडिवेमिन तिबियदी हौति क्रियाकारित्वे सह ओउन्ट सहाय पल करन इरान क्रियाकारकम हेतुवेन मेम युद्धय कलापीय हो गोलीय एकक बवट परिवर्तनय वन्नट ऐति हेकियावद इहल मट्टमकट लंगावुना ශ්‍රීලංකාවට පවා වැදගත් වන භූදේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික සතකපටකම් මැදි නිර්මාණය වූ ඊශ්‍රායෙල් හමාස් යුද්ධයේ 15 වන සහ 16 වන සති ද්විත්වයේදී සිදු වූ අතිශය වැදගත්ම සිදුවීම් වල විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. ඊශ්‍රායෙල් හමාස් යුද්ධයට අදාළව සයිප්‍රසයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව මුලින්ම ඔබව දැනුවත් කරන්නට අප තීරණය කළේ ශ්‍රී ලංකාවටද එයින් උගත හැකි වටිනා පාඩමක් ගැබ්ව ඇති බැවින්. මෙම යුද්ධයේම දිගුවක් වශයෙන් රතු මුහුද ආශ්‍රිතව යේමනයේ හවුති ත්‍රස්තයින්ට එරෙහිව ඇමරිකා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුද සංධානයක් මගින් සිදු කරනු ලබන මෙහෙයුම් වියත් කිරීම සහ ඊශ්‍රායෙලයට ආයුධ සැපයීම සඳහා සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ද්වීපයක් යොදා ගැනීමට එරෙහිව එරට වැසියන් පසුගියදා විශාල විරෝධතාවක් පවත්වනු ලැබුවා. වර්ෂ 1960 දී සයිප්‍රසය බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමි කරගත් අවස්ථාවේදී මෙම කඳවුරු ද්වීපය තම පාලනය යටතේම තබා ගන්නට බ්‍රිතාන්‍ය තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් සයිප්‍රසයේ භූදේශපාලනික අවශ්‍යතා පිළිබඳ කිසිදු තැකීමකින් තොරව බ්‍රිතාන්‍යයේ භූදේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම කඳවුරු ද්වීපය නොයසේ නම් සයිප්‍රස් භූමිය යොදා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අද දක්වාම පවතින මෙම තත්ත්වය මත ප්‍රබල මහජන විරෝධයක් හටගෙන තිබුණද සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු පවත්වාගෙන යාමට නෛතිකමය වශයෙන් කිසිදු බාධාවක් නැහැ. මෙවැනිම තත්ත්වයක් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු අවස්ථාවේ පැවතුන අතර ත්‍රිකුණාමල වරාය සහ චීන වරාය ගුවන් හමුදා කඳවුර ඇතුළු නැගෙනහිර ආරක්ෂක විධානය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරද බ්‍රිතාන්‍ය පාලනය යටතේම පවත්වා ගන්නට ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කළ ලියවිල්ලේම සටහන්ව තිබුණා. කෙසේ නමුත් වර්ෂ 1956 දී බලයට පත් වූ SWRD බණ්ඩාරනායක මහතාගේ රජය විසින් එම කඳවුරු ද්වීපය ශ්‍රී ලංකාවට පවරාගෙන බ්‍රිතාන්‍ය හමුදා ඒවායින් පිටමං කරන්නට කටයුතු කිරීම තුළ සයිප්‍රසය වර්තමානයේ පවා මුහුණ දෙන අන්දමේ ගැටලුවකට මුහුණ පාන්නට ශ්‍රී ලංකාවේ අපට සිදු වී නැහැ. බලගතු රාජ්‍යන්වල හමුදා ස්ථානගත වීම සඳහා තම භූමිය පවරා දී ඇති රාජ්‍යන් මුහුණ දී සිටින අර්බුද සහ අනතුර පිළිබඳව බොහෝ දෙනා තුළ පුළුල් වැටහීමක් නොමැති අතර රාජ්‍යයක ස්වෛරීත්වය කෙරේ එහි ඇති තර්ජනය කෙතරම්ද යන්න වෙනම වැඩසටහනකින් පැහැදිලි කළ යුතු තරම් සංකීර්ණ කාරණයක්. කෙසේ වුවද මේ ඊට අවස්ථාව නොවන බැවින් ඒ සම්බන්ධයෙන් මීට වඩා යමක් සඳහන් නොකරන නමුත් ත්‍රිකුණාමලය සම්බන්ධයෙන් ලෝක බලවතුන්ගේ ඇති අවධානය නිදහසින් පසුව ගත වූ වසර 75 මුළුල්ලේ කිසිදු අවස්ථාවක පහත වැටි නොමැති බවත් සඳහන් කළ යුතුය. ඉන්දියානු මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාවේ පැන නැගුණ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව බව පවසමින් වර්ෂ 1987 දී අත්සන් තැබුණ ඉන්දු ලංකා ගිවිසුමේ එක් වගන්තියක් ප්‍රකාරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශාල කොටසක් ඉන්දියාවට පවරා දීම ත්‍රිකුණාමලයේ ඇති උපාය මාර්ගික වැදගත්කමත් කලාපීය සහ ලෝක බලවතුන්ට එහි ඇති වැදගත්කමත් මනාව පිළිබිඹුවන අවස්ථාවක් වශයෙන්ද හඳුන්වා දිය හැකි. මන්දයත් දෙපාර්ශවයක් අතර සටන් නැවැත්වීම සඳහා අත්සන් තැබූ ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් ඊට මැදිහත්කාරයෙකු වශයෙන් කටයුතු ඉටු කළ පාර්ශවයට මූලික ගැටලුවට කිසිදු අදාළත්වයක් නොමැති විශාල වාසියක් ඉන් සැලසීමයි.
එබැවින් දැවැන්ත ඉන්දියානු සාගරය එහි සිට පාලනය කළ හැකි තරමේ අති දැවැන්ත සංග්‍රාමික විභවයක් ඇති ත්‍රිකුණාමලය කෙරේ ලෝක බලවතුන්ගේ ඇති ගිජුකම වටහාගෙන කටයුතු කිරීම වැදගත් වන අතර මිත්‍රශීලී න්‍යායෙන් වුවද ආයුධ සන්නද්ධව රට තුලට වද්දා ගන්නා කවරෙකු වුව යලි පිටමන් කිරීම ඉතාම අපහසු කටයුත්තක් බව සඳහන් කළ යුත්තක් අපගේ මූලික ප්‍රස්තුතය වන ඊශ්‍රායෙල් හමාස් ගැටුමට මැදිව සිටින ලෙබනනයේද මීට කදිම උදාහරණයක් වන අතර වර්ෂ 1978 දී එරට ස්ථාපිත වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව තවමත් එහි රැඳී සිටිනවා ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරීත්වයට මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ හමුදා එහි රැඳී සිටීමම හේතුවක් වන අතර රට තුල විටින් විට යුගමය තත්ත්වයක් ඇතිවීමද ලෝක පාලක හස්තයේ හොබවන රාජ්‍යයන් බලම කටයුත්තක් බවද ඔබ අවබෝධ කරගත යුතුවක් මෙන්ම එසේ නොවන්නට කලාපයට ඍජු අතපැවීම සිදු කරන්නට ලෝක බලවතුන්ට ඇති අවස්ථා හීනව යනු ඇති බවද ඔබට වැටහෙනවා ඇති මේ අතර ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ අපකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ජනවාරි 15 වනදා හමාස් සංවිධානයේ නිල වශයෙන් නිවේදනය කළ අතර ඔවුන් මුදාහල විශේෂ වීඩියෝ පටයක පෙනී සිටි 26 හැවිරිදී නෝවා ඒගාමනී නම් ප්‍රාණ අපකාරිය සහ නම් සඳහන් නොකළ තවත් ප්‍රාණ අපකරුවන් දෙදෙනෙකු සඳහන් කළේ ඊශ්‍රායල් ප්‍රහාරවලට ගොදුරු වීමෙන් ඊශ්‍රායල් ප්‍රාණ අපකරුවන් දෙදෙනෙකු මරුමුවට පත් වූ බවයි ඒ හැරුණු කොට හමාස් අත්අඩංගුවේ පසුවන අනෙකුත් ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රහාර නවතා දමා සාකච්ඡාවලට යොමු වන ලෙස ඔවුන් නෙමකින් ඉල්ලා සිටියා. ඊශ්‍රායල් බලධාරීන්ද මෙම ප්‍රාණ අපකරුවන්ගේ අනන්‍යතාවන් සනාථ කළ නමුත් ආරක්ෂක අමාත්‍ය යෝආබ් ගැලන් සහ හමුදා ප්‍රකාශක රිය රත්නිරාල් ඩැනියෙල් හගාරි සඳහන් කළේ මෙය ප්‍රාණ අපකරුවන්ගේ පෞල්වල සමාජිකයන් වෙත පීඩනයක් යොදවා ඔවුන්ගේ අනුකම්පාව දිනා ගැනීම සහ ඊශ්‍රායලය නොමග යැවීමේ උපක්‍රමයක් පමණක් බවයි. එමෙන්ම ඔවුන් දෙදෙනා තවදුරටත් වරක් ප්‍රකාශ කළේ හමා සංවිධානයේ මුලිනුපුටා දමනතුරු ඊශ්‍රායල් මෙහෙයුම් නොනවත්වන බව සහ ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ එකම මාර්ගයද යුද්ධය පමණක්ම වනු ඇති බවයි. එසේ නමුත් මෙදින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාද මානුෂීය සටන් විරාමයක ඇති අවශ්‍යතාව යලිත් වරක් පෙන්වා දුන් නමුත් ඊට ඊශ්‍රායල් පාර්ශවයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ හෞතිකල්ලිය විසින් ඇමරිකානු නෞකාවක් ඉලක්ක කරමින් නෞකා නාශක බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ නමුත් ඉන් නෞකාවට හෝ එහි කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් නොවූ බව ඇමරිකානු වාර්තා සඳහන් කරනවා. ජිබ්‍රෝල්ටා ඊගල් නම් මෙම නෞකාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව නිවේදනයක් නිකුත් කළ හෞතිකල්ලියේ ප්‍රකාශක යහියා සරේයා සඳහන් කළේ ඇමරිකා බ්‍රිතාන්‍ය හවුල මගින් තමන් වෙත එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට දඬුවම් විඳින්නට එම යුද සන්ධානය සූදානම්ව සිටිය යුතු බවයි. මෙහිදී හෞතිකල්ලිය විසින් බැලස්ටික් මිසයිල භාවිතා කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුවන අතර එවන් ආයුධ භාවිතා කරන්නට ඇති හැකියාව මත දැනට සීමිත තත්ත්වයක් යටතේ සිදුවන මෙම ගැටුම් කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වීමේ ඉඩකඩ එන්න එන්නම වැඩි කරන බව අප ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. මෙවන් පසුබිමක් යටතේ මෙදිනම ඉරානය විසින් ඉරාකයේ කුර්දිෂ් කලාපයේ පිහිටි ඊශ්‍රායල් රහස්‍සොත්තු මූලස්ථානයකට සහ සිරියාවේ හඳුනාගත් රස්ත ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල යොදා ගනිමින් පහර දීමද වාර්තා වූ අතර මේ ආකාරයෙන් බැලස්ටික් මිසයිල හුවමාරු කර ගැනීම කලාපීය සාමයට විශාල තර්ජනයක් බව පමණක් දැනට සඳහන් කොට තබනවා. එපමණක්ම නොව පසුගිය සතියේ සෝමාලියාවට ආසන්න මුහුදු තීරයේදී සිදු කළ මෙහෙයුමක් මගින් හෞතිකල්ලිය වෙත රැගෙන යමින් තිබූ අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමටද ඇමරිකානු නාවික හමුදාව සමත් වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ ඒවා ඉරානය විසින් හෞතිකල්ලිය වෙත ලබා දුන්නේවා බවයි. ඉරානය විසින් එම චෝදනා මුළුමනින්ම බැහැර කළද හෞතිකල්ලිය අත බැලස්ටික් මිසයිල පවා පැවතීමත් ඉරානය විසින් කලාපීය වශයෙන් සිදු කරනු ලබන සමස්ත ක්‍රියාවලිය දෙස සූක්ෂමව අධ්‍යයනය කිරීමත් තුළ එම චෝදනාව හුදු හිතලුවක් ලෙස සලකා බැහැර කරලන්නට බැහැ. පසුගියදා හෞතිකල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරයක් ඇමරිකානු යුද නෞකාවකට ඍජුවම පතිත වීම අරබයා ඇමරිකානුවන් දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් හෞති ස්ථානගත වීම වෙත එල්ල කිරීම මතට ඇමරිකාව පසුගියදා හෞතිකල්ලිය ගෝලීය ත්‍රස්ත ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට කටයුතු කිරීම තුළ මෙම ගැටලුව ඔඩුදුවන බවක් මෙන්ම ඉදිරිය ඉතාමත් අවිනිශ්චිත භාවයක් පෙන්නුම් කරන අතර කුමකින් කුමක් සිදුවේදයි කීමට නොහැකි තරම් මෙම ගැටලුව සංකීර්ණ එකක් වී ඇති බවද සඳහන් කළ යුතුය.
වර්ෂ 2022 අවසානයේ පිහිටුවන ලද බෙන්ජමින් නෙතන්‍යාහුගේ රජය ඊශ්‍රායෙල් ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීර්ණම සහ අභ්‍යන්තර ගැටුම් වලින් ගහනම රජය වශයෙන් හැඳින්වුවද වරදක් නැහැ. එහි බලයේ වැඩි බර අන්ත දක්ෂිණාංශික කොටස් අත පවතින අතර මානුෂීය සටන් විරාමයක් සම්බන්ධයෙන් පවා කිසියම් හෝ එකඟතාවක් ඇති කර ගන්නට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ බලපෑම බව පෙර අවස්ථා කිහිපයකදීම විස්තර කළා ඔබට මතක ඇති. युद्ध संबंध කාරණාවලදී පවා ඒක මිතියක් නොමැති අතර 2021 අධ්‍යාපන අමාත්‍ය යෝආෆ් කිෂ් යුද වියදම් හේතුවෙන් අධ්‍යාපනයේ සඳහා වෙන් කළ යුතු මුදල් කප්පාදු කිරීම සම්බන්ධයෙන් දැක් වූ විරෝධය කැපී පෙනෙන්නට වූ අතර රාත්‍රියේ මුළුල්ලේම සිදු කළ දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුව අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ යුතු ප්‍රතිපාදන අඩුවකින් තොරව ලබා දෙන්නට නෙතන්‍යාහු එකඟ වීමෙන් පසුව පමණක් එම ගැටලුව විසඳුණා. මේ අනුව බලන කල දැනට යුද්ධයේ වැඩි සාර්ථකත්වයක් අත්කරගෙන සිටින ඊශ්‍රායලයට පවා මෙම යුද්ධය අහිතකර ආර්ථික විපාක නිර්මාණය කර තිබෙන අතර මේ අන්දමින් තවත් කතරම් දුරක් යන්නට හැකි වේදයි අවිනිශ්චිතයි. එපමණක්ම නොව ජනප්‍රියතාව අතින් තම දේශපාලන දිවියේ පහළම අඩියට වැටී සිටින නෙතන්‍යාහු අසාර්ථක පාලකයෙකු බවට වූ මතයක් මේවන විට ඊශ්‍රායල් සමාජය තුළ මුල් බැස ගනිමින් තිබෙන අතර යුද්ධය ආශ්‍රයෙන් තම ප්‍රතිරූපය පිලිසකර කරගන්නට උත්සාහ කළ නමුත් එයද සාර්ථක බවක් මේ තාක් පෙන්눔 කරන්නේ නැහැ. යුද වියදම් ඉහළ දැමීමේ අනෙක් ප්‍රතිවිපාකයේ වශයෙන් එරට අයවැය පරතරයේ ඉහළ යමින් පවතින අතර 2024 දී 6% ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන එම අගය පියවා ගැනීමේ එකම මාර්ගය බවට පත්ව ඇත්තේද ණය ලබා ගැනීම පමණයි. එබැවින් යුද්ධයේ ප්‍රකාශිත අරමුණ වන හමා සංවිධානය මුළුමනින්ම දැමීම යථාර්ථයක් බවට පත් කර ගන්නට හැකි වුවද එය ඊශ්‍රායල් අනාගතය සම්බන්ධයෙන් දැඩි අහිතකර බලපෑම් නිර්මාණය කරනු ඇති බව අපගේ අදහසයි. මෙම තත්ත්වය තුල නෙතන්‍යාහුට එරෙහි විරෝධතාවන්ට අමතරව යුද විරෝධී ආකල්පයන්ද යුදෙව් සමාජය තුල පැතිරෙමින් නැති අතර ප්‍රාණ අපකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයද ඊටම ගැට ගැසී තිබෙන බවත් ඔබට වැටහෙනවා ඇති. එබැවින් ගාසා තීරයේ වෙත ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට ඊශ්‍රායල් බලධාරීන් පසුගිය සතියේ එකඟ වූ අතර ඊට හිලව් වශයෙන් හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල් ප්‍රාණ අපකරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබා දීමට ඊශ්‍රායලයට අවස්ථාව හිමි වුණා. මෙවර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇති වූ පළමු සටන් විරාමය වර්ෂ 2023 දෙසැම්බර් මාස පළමු වනදා නිමා වීමෙන් පසුව දෙපාර්ශවය අතර කිසියම් හෝ එකඟතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි. එසේ වුවද එම එකඟතාවය තම මෙහෙයුම් වලට බාධාවක් කර නොගත් ඊශ්‍රායලය කාන් යුනිස් කේන්ද්‍ර කරගනිමින් එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කරවමින් සිටි අතර බටහිර යුර වෙතද විනාශකාරී ප්‍රහාර මාලාවක්ම දියත් කළේ සිය ගණනකට මරණය කැඳවමින්. මීට සමගාමීව ජෝර්දාන් ගංගාවෙන් බටහිරට පවතින භූමිය මුළුමනින්ම තම පාලනයට නතු කරගත යුතු බව ඊශ්‍රායල් අගමැතිවරයා සඳහන් කළ අතර ඔවුන්ගේ අවසන් ඉලක්කය කුමක්ද යන්න ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන තරමට ඔවුන්ගේ විශ්වාසය ඉහළ ගොස් තිබෙනවා. එපමණක්ම නොව යුද්ධය නිමා කිරීමෙන් පසුව ද්විරාජ්‍ය සංකල්පයකට ඉඩක් නොමැති බව පවසන නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා ඒ බව තම මිත්‍ර ඇමරිකාවට දවදහරණය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකාවද නිල වශයෙන්ම ද්විරාජ්‍ය සංකල්පය පිළිගෙන ඇති පසුබිමක මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම එක් අතකින් උද්දච්ච ප්‍රකාශයක් ලෙස පෙනෙන නමුත් මෙය නෙතන්‍යාහුගේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීමේ අරමුණක් ඇතිව සිදු කළ දෙයක් වීමටද හැකි. මන්දයත් 1993 දී අත්සන් තැබූ ඔස්ලෝ සම්මුතිය ප්‍රකාරව ද්විරාජ්‍ය සංකල්පය ඊශ්‍රායලයේ විසින්ද පිළිගෙන ඇති අතර පලස්තීනයේ නිල නියෝජිතයා වශයෙන් පිළිගනු ලැබුවේද එවක යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් යුත් පලස්තීන අධිකාරිය වීමයි. මේ අන්දමින් තම රාජ්‍යයේ දේශ සීමා පුළුල් කරවීම සම්බන්ධයෙන් ඇමරිකානුවන් දක්වන ආකල්පයට මුළුමනින්ම වෙනස් ආකල්පයක් ඊශ්‍රායලයේ දක්වන බවක් පෙන්눔 කෙරුණද එම දෙරට අතර පවතින සම්බන්ධතාවයේ කිසිදු පළුදු වීමකින් තොරව ඉදිරියට යන බවක් ප්‍රදර්ශනය වෙනවා. දකුණු අප්‍රිකානුවන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර යුද අධිකරණයේ ගොනු කළ සමූල ඝාතන චෝදනාවලට අමතරව චිලි සහ මෙක්සිකෝව යන ලතින් ඇමරිකානු රාජ්‍යයන් විසින්ද ඊශ්‍රායලයට එරෙහිව සමූල ඝාතන චෝදනා නගා ඇති නමුත් එම දෙරට ජාත්‍යන්තර අධිකරණයේ ඉදිරියේ ගොනු කරන්නට බලාපොරොත්තු වන පැමිණිල්ල සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයේ වී ඇත්තේ
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත පහර දීමේදී යුද අපරාධ සිදුවීම් නොමැති බවයි. එබැවින් චිලි සහ මෙක්සිකෝ දෙරටේ යෝජනාව විභාගයට ගැනීමක්වත් අනවශ්‍ය බව ඇමරිකානු ස්ථාවරය වී තිබෙනවා. කෙසේ නමුත් මෙහිදී අපට සඳහන් කළ හැක්කේ ජාත්‍යන්තර අධිකරණයේ හැසිරීම සහ නඩු විභාගයේ අවසන් ප්‍රතිඵලය එහි ස්වාධීනත්වයේ සහ යුක්තිය පසඳලීමට ඇති හැකියාව පිළිබඳ සහතිකයක් වනු ඇති බවයි. ගාසා තීරය වෙත එල්ල වී ඇති ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් එහි කර්මාන්ත පද්ධතිය මුළුමනින්ම විනාශ වී ඇති බව අප ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. එහි යටිතල පහසුකම් වලින් අවම වශයෙන් 75%ක් පමණ යලි භාවිතයට ගත නොහැකි අන්දමින් විනාශ වී ඇති අතර යුද්ධය අවසන් වුවද ජන ජීවිතයේ පමණක් නොව කර්මාන්ත නිෂ්පාදන සහ වෙළඳාම පවතින්නේ යලි ගොඩගත නොහැකි තරම් අගාධයකයි. දැන් බටහිර යුර වෙතද එළවෙන ඊශ්‍රායල් ප්‍රහාර තීව්‍ර වෙමින් පවතින පසුබිමක එහිද කර්මාන්ත පද්ධතිය දරුණු පසුබෑමකට මුහුණ දෙමින් සිටින අතර පසුගියදා ඒ වෙත එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්ත පුරයකට දැඩි අලාභ හානි සිදු වුණා. එනමුත් පලස්තීන පාර්ශවය වෙත සිදුවන හානි එතෙකින්ද නිමාවන තත්ත්වයක් වෙනෙන්නට නොවූ අතර යුද්ධය ආරම්භ වූ දා පටන් අහිමි වූ සිවිල් වැසියන්ගේ ජීවිත සංඛ්‍යාව 25,000 සීමාව ඉක්මවා යාම මෙදින සිදු වුණා. යුද්ධයේ මුල් දෙමාසයට සාපේක්ෂව අවසන් සති 3ක පමණ කාලය තුළ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාවෙහි කිසියම් අඩුවක් සිදු වුවද එය සතුටුදායක යමක් ලෙස හැඳින්වීමට බැහැ. ලොව කොතැනක හෝ සිදුවන මිනිස් ඝාතනයක් සතුටු වීමට හැකි කාරණයක් නොවන අතර ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායලයේ වෙත හමාස් ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමි වූ ගණන කියවෙන්නේ 1139ක් හැටියටයි. එමෙන් මෙහිදී හමාස් ප්‍රාණතකරුවන් බවට පත් වූ ඊශ්‍රායල් වැසියන් 240ක් අතරින් 110 දෙනෙකුට පමණ පැවති සටන් විරාම සමයේ නිදහස ප්‍රදානය කරන්නට කටයුතු යෙදුන අතර එමෙන් කිහිප ගුණයක ඊශ්‍රායල් අත්අඩංගුවේ පසු වූ පලස්තීන වැසියන් සහ හමාස් සටන්කරුවන් පිරිසකට නිදහස හිමි වුණා. කෙසේ නමුත් තවත් ඊශ්‍රායල් ප්‍රාණතකරුවන් 138 දෙනෙකු පමණ හමාස් ග්‍රහණයේ පසු වන අතර ඉන් පස් දෙනෙකුට පමණ මේ වන විටත් ජීවිත අහිමි වූ බව සඳහන්. ඒ අතරින් තිදෙනකු හමාස් ග්‍රහණයෙන් මිදී පැමිණෙන විට ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකට ඍජුවම ගොදුරු වූ අතර අනෙක් දෙදෙනා ගුවන් ප්‍රහාරවලින් මරණයට පත් වූ බව සඳහන්. කෙසේ වුවද ඊශ්‍රායල් හමුදාවන්ට සිදුවන හානි පසුගිය දින කිහිපය තුළ සීග්‍රයෙන් ඉහළ යන බවක් ප්‍රදර්ශනය වූ අතර ජනවාරි 23 වනදා වාර්තා වූ ඊශ්‍රායල් සොල්දාදුවන් 24 දෙනෙකුගේ මරණ සටහන් වූයේ මෙවර යුද්ධය ආරම්භ වූ දා පටන් දිනක් තුළ සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාව හැටියටයි. ඒ සඳහා හමාස් පාර්ශවයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාරයන් මූලික වශයෙන් හේතු වූ නමුත් සටන් ඉතා සමීපයේ සිදුවීමත් ඒ නිසාම ගුවන් ප්‍රහාර ලබා ගැනීමේදී දැඩි සීමාවන් පැනවී තිබීමත් ඊශ්‍රායලයට ප්‍රබල විදි බලයක් යෙදවීමට නොහැකි වීමට හේතු වූ බවද පැවසිය යුතුයි. කෙසේ වුවද මෙම තත්ත්වය තුළ ගාසා තීරයේ දරුණු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර එහි තත්ත්වය මේ වන විටත් සාගතයක මට්ටමකට ළඟා වී ඇති බවද සඳහන් කළ යුතුයි. එමෙන්ම ගාසා තීරයේ සක්‍රියව පැවති ප්‍රධාන රෝහල් ගණනාවක්ම අකර්මණ්‍ය වීමෙන් අනතුරුව කාන් යුනිස් ප්‍රදේශය ආශ්‍රිතව සක්‍රීය තත්ත්වයේ පැවති නසර් නම් රෝහලද මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාරවලට ලක්වමින් පවතින අතර ඉන්පසුව ගාසා තීරය තුළ සෞඛ්‍ය පහසුකම් වලට කුමක් සිදුවේදයි කිව නොහැකි තරමින් තත්ත්වය අවිනිශ්චිතයි. මෙහෙරුණු කොට අල්-අමල් රෝහලට බලපාන අන්දමින් ඇඳිරි නීතිය පවත්වන්නටද ඊශ්‍රායල් හමුදා කටයුතු කර තිබූ අතර ඊට කිසිදු රෝගියෙකුගේ හෝ තුවාලකරුවෙකු ඇතුල් කරවා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා. එපමණක් නොව ඉතාම සීමිතව ලැබෙන මානුෂීය ආධාර ලබා ගන්නට පොරකමින් සිටින වැසියන් පිරිසක් වෙත ඊශ්‍රායල් කාලතුවක්කු සහ යුද ටැංකි ප්‍රහාර යොමු වූ බවද මෙදින වාර්තා වූ අතර මේ සියල්ලම ඊශ්‍රායලයේ විසින් සිවිල් ජනයාගේ ආරක්ෂාව නොතකමින් ක්‍රියාත්මක වන බව තහවුරු කරන සාක්ෂි බව පමණක් සඳහන් කළ යුතුය. මේ අතර දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර යුද අධිකරණයේ ඉදිරිපත් කළ නඩුවට ගොනු කළ සමූල ඝාතන චෝදනා සම්බන්ධ විභාගයේදී අතරමැදි තීන්දුව ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර අධිකරණය එදින ඊශ්‍රායලයේ වෙත නියෝග කර සිටි 1948 සමූල ඝාතන වැළැක්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් කරුණු අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතු අතර ගාසා තීරය වෙත මානුෂීය ආධාර ලබා දීම අවහිර නොකරන ලෙසද නියෝග කළා.
එම අධිකරණයට නියෝග නිකුත් කළ නොහැකි බවට ඊශ්‍රායලයේ විසින් මතු කළ තාක්ෂණික කාරණය බැහැරලන්නටද එම අධිකරණයේ තීන්දුව කළේ තමන් විසින් දෙන ලද නියෝග පිළිපැදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයින් බැඳී සිටින බව අවධාරණය කරමින් මෙම තීරණය යුද්ධය නැවැත්වීමෙහිලා යමක් කළ හැකි එකක් වශයෙන් නොපෙනුනද පලස්තීනයේ ඉන් මහත් සිය උද්දාමයට පත් වූ බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා නිවේදනයක් නිකුත් කළ පලස්තීන විදේශ අමාත්‍ය රියාත් මලිකි සඳහන් කළේ නීතියට ඉහළින් යන්නට කිසිදු රාජ්‍යයකට නොහැකි බව මෙම අතරමැදි තීන්දුව හරහා යලිත් තහවුරු වන අතර දශක ගණනාවක් මුළුල්ලේ ඊශ්‍රායලයේ විසින් පලස්තීන භූමිය බලහත්කාරයෙන් අල්ලා ගනිමින් ගෙන ගිය මර්ධනකාරී සහ වර්ගවාදී ආල්කල්පයත් වැඩපිළිවෙලත් ප්‍රතික්ෂේප වන බවයි එමෙන්ම පසුගිය සති අවසානයේ වන විට ගාසා තීරයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 26000 සීමාව ඉක්මවා ගිය අතර දකුණු දිග ගාසා තීරයේ සීමාව අසල පිහිටි ගොඩනැගිලි ගණනාවක් යුද ටැංකින් යොදවා පහර දී විනාශ කරන්නට ආකාරයද මෙදින දැක ගන්නට ලැබුණා ගාසා තීරයේ වෙත කඩාවැදීමේ පදනමක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙත එල්ලවන ප්‍රහාරයකට ආවරණ සලසා ගැනීම වලකාලීම එහි අරමුණ වූ අතර තවත් පෙරමුණක් ඔස්සේ ඊශ්‍රායල් හමුදා දකුණු දිග ගාසා තීරයේ වෙත කඩාවැදින්නට යන උත්සාහයක්ද යන සැකය මෙහිදී මතු වූ බවත් සඳහන් කළ යුතුයි. එබැවින් මේ වන විටත් අති විශාල සරණාගතයින් ප්‍රමාණයකට නිදහන වී ඇති රෆා ප්‍රදේශයේද ඊශ්‍රායල් ප්‍රහාරවලට ගොදුරු වීමේ බියක් හටගෙන ඇති අතර කාන් යුනිස්හි නසර රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 95%ක්ම රැකවරණ පතා රෆා වෙත පලා ගොස් ඇති බවද ඊශ්‍රායල් හමුදා ඉදිරියට පැමිණෙන හෝ ඔවුන්ට සම්මුඛ වන ඕනෑම දෙයකට ප්‍රහාර එල්ලකොට මුළුමනින්ම විනාශ කරන්නට ඔවුන් කිසිවිටකත් පසුබට නොවන බවද මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කළ අතර ඔහුගේ වචන අතර සැඟවී තිබුණේ නසර රෝහලේ දැනට රැඳී සිටින අයගේ ජීවිතවල අවිනිශ්චිත භාවයයි. මියන්දමින් ඊශ්‍රායල් හමාස් යුද්ධයේ 16 වන සතියද ගෙවි අවසන් වූ අතර මීළඟ සතියේ තොරතුරු සමාලෝචනයක් සමගින් යලි හමුවනතුරු ඔබෙන් සමුගන්නට අවසර. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.